අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දේශීය ඩයිනසෝ ඇතිවන අවදානම ගැන කියන මහාචාර්ය වසන්ත යන්න ඕනේ මාර්ගය ගැන ජනතාවගෙන් අහන ජනපති පුරවැසියන්ගේ අයිතිය කොල්ල කන පාලකයන් ගැන සජිත් කියන කතාව දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. රජය දේශීයව ණය ගැනීම නිසා මූල්‍ය වෙළඳපොළ තුල විශාල අවදානමක් මතු වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඒ නිසා අනාගතයේදී ණය වාරික සහ පොලී ගෙවීම් වල විශාල වැඩිවීමක් සිදු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ සියතට විශේෂ ප්‍රකාශයක් කරමින්. මේ දේශීය ණය වල වැඩිවීම බලනකොට 2021 පළවෙනි කාර්තුව වෙනකොට අපේ දේශීය ණය තිබ්බේ රුපියල් බිලියන 12150ක් මේ 2022 පළවෙනි කාර්තුවේ මේක 2024 පළවෙනි කාර්තුව වෙනකොට රුපියල් බිලියන 17293 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ 142 කින් වගේ වැඩි වෙනවා. මේ වැඩිවීම ඒක රුපියල් බිලියන 5143ක වගේ ප්‍රමාණයක්. ඉතින් රුපියල් බිලියන 5143 මේ දේශීය ණයවල වැඩිවීම මේ වසර දෙකක කාලයක් තුල දේශීය ණය වැඩි වෙලා තියෙනවා. එතකොට බිලියන 5143කින් ඩොලර් වලට පරිවර්තනය කරොත් ඩොලර් බිලියන 16කට ආසන්න ප්‍රමාණයක්. දේශීය ණය ගැනීම තුල නැවත වතාවක් දේශීය මූල්‍ය වෙළඳපළ තුල ලොකු අවදානමක් මේ වෙනකොට මතුවලා තියෙනවා. දැන් එක මාසයක් තුල බිලියන 1195ක් මුදල් රජයේ ණය ගන්නවා. ඒ තුල අනාගතයේ ණය වාරික හා පොලී ගෙවීම් වල විශාල වැඩිවීමක් අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. රට වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම තමා ඉටු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මැතිවරණ කොමිසම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල යම් දිනක මැතිවරණය නම් කළහොත් අනාගතය ගැන තීරණය කළ යුත්තේ ජනතාව බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ගාල්ලේ පැවති උත්සවයකටද ජනපතිවරයා එක් වුණා. අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200කට සුහුරු පන්තිකාමර සහ ටැප් පරිගණක යන්ත්‍ර 2000ක් ලබා දීම සඳහා ගාල්ලේදී උත්සවයක් පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ. මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉදිරි පාසල් 50 හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලට අයත්. This is a symbol, this is symbolic of our commitment to the future of the next generation of Sri Lanka. Many of our initiatives specifically aim at Sri Lankan youth and students. India is your eternal friend. I am confident that you all will contribute towards taking this unique relationship from strength to strength in the times to come. අද අපිට තියෙන අධ්‍යාපන ක්‍රමය අපේ විෂයමාලා අපි දැන් වෙනස් කරන්න තියෙනවා ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා අනාගතය සඳහා. සමහරව අහනවා ඇයි මේක වෙනස් කරන්න ඕනේ කියලා. කොහොමද ඔබතුමා මේ ගැන කියන්නේ කියලා. ඉතින් මම ඒට දෙන පිළිතුර මම තමයි 1982 දවල පත්‍රිකායක මේ ඉදිරිපත් කළේ. ඉතින් මම හිතනවා නම් මේක දැන් වෙනස් කරන්න ඕන යල්පැනලා කියලා. ඉතින් වෙන කවුද මං එක්ක වාද විවාද කරන්න ඉන්නේ? අද හැම එක්කෙනාගේ මතය ජංගම දුරකථනයක් තියෙනවා. නිවාස විදුලි බලය තියෙනවා. තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි යුගයට යන්න ඕනේ. අපි යන්නේ ඩිජිටල් ආර්ථිකයකට, තාක්ෂණ පදනම් කරගත්ත සමාජයකට. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ පැවති සමුළුවකටද එක් වුණා. මම කියන්න කැමති මගේ අතේ නෙමෙයි අනාගතයේ තියෙන්නේ ඔබේ අතේ. මට කරන්න තියෙන හැම එකක්ම මම දැන් කරලා තියෙනවා. මම ඇවිල්ලා ඔක්කොම කරා. මම ගෙදරත් ගිරිගත්තා. කමන්නේ. අපි දැන් යම් කිසි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබේ අතේ මේක ඉදිරියට ගෙනියන්න දෙන්නත් කියලා. මොකද මේකත් අදලා තියෙනවා. ඉදිරියට යන ආර්ථික පරිවර්තන නීතියත් සම්මත කරනවා. අපි මේ මාර්ගයේ යනවද නැද්ද කියන එක ඔබේ අතේ තියෙනවා. මැතිවරණ කොමිසම සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් දිනයක් දන් කරාම ඔබ ගිහින් තීරණය කරන්න ඕනේ අපි මේ මාර්ගයේ යනවද නැද්ද කියලා. අපි දැන් එතෙන්ටයි ඇවිල්ලා තියෙන්නේ. ඔබේ අතේ තියෙන්නේ මේ අනාගතය ආරක්ෂා කරනවද නැද්ද කියලා. පොදුජන අයිතිය සුරකීම රටේ ජාතික අවශ්‍යතාවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති වැඩසටහනකට එක් වෙමින්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුගුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 294 වන අදියර මාතර කැකනදුර කොකාවල ජාතික පාසල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000 වටිනා සුගුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 මුදලක්ද පරිත්‍යාග කරනු ලැබුවා. අපි අලුත් විදිහට හිතමු. හැම කාරණාවක්ම පිළිබඳව අපි සුහුරු අවබෝධයක් ලබා ගන්න. සුහුරු අවබෝධයක් ලබා නොගත් තැන සුළු කොට්ටාසයක් බලය උපයෝගී කරගෙන තමන්ට රිසිසේ හැසිරෙන්නට උත්සාහ දරනවා. හැම දිනාම දැනගන්නට ඕන තමන්ට තිබෙන අයිතිය. පුරවැසියෙක් හැටියට ඔබට තියෙන වරප්‍රසාදය, ඔබට හිමි තැන, ජනතා ස්වෛරීත්වය, people sovereignty එක ආරක්ෂා වෙන. ළමා අයිතිවාසිකම් තිබෙනවා, වැඩිහිටි අයිතිවාසිකම් තිබෙනවා. මේ හැම අයිතියක්ම ආරක්ෂා කරන්නට දේශපාලනයේ ගාව ගන්න නැතුව පොදු ජනතාවක් හැටියට එකට එකතු වෙන්නට ඕන. මේ රටේ පොදු ජන අයිතිය සුරක්ෂා කිරීම අද රටේ ජාතික අවශ්‍යතාවය බවට පත් වෙලා තිබෙනවා. ජනතා අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න, ජනතා අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙන්න. මේ හැම දරුවෙකුටම තිබෙනවා උසස් අධ්‍යාපනයකට අයිතිය, ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයකට අයිතිය. ඒ අයිතියත් අද උල්ලංඝනය වෙලා තිබෙන්නේ. අධ්‍යාපනයේ බෙදීමක් සිදු වෙලා තිබෙනවා. අද ඇති හැකි අධ්‍යාපනයේ නැති බැරි අධ්‍යාපනය කියලා කොටස් දෙකකට වෙන් වෙලා තිබෙනවා. සාමාන්‍ය පාසල්, ප්‍රභු පාසල් කියලා කොටස් දෙකකට වෙන් වෙලා තිබෙනවා. ඒක මම දකිනවා අපේ රටට ඉතාමත්ම අසතුටුදායක අහිතකර තත්ත්වයක්. මේ ප්‍රවණතාවය අපි සහමුලින්ම පරාජය කරන්නට ඕන. අපි එකට එකතු වෙලා ඒ ගමන යමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය වැළැක්වීමට හැකියාවක් නැති බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඩිකවැරටි ප්‍රදේශයේ පැවති රැලියකට එක්වෙමින්. නව ජාතික පුනරුදයක් වෙනුවෙන් මාලිමාවේ ගොවි ජන රැලිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිකවැරටිය නගරයේදී පැවැත්වුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙනුයි. ජනතාව අතරත් මතයක් තියෙනවා, රනිල් වික්‍රමසිංහ ඡන්දෙ නොතිය මොනවා හරි කරයිද හිතනවනේ. මතක තබා ගන්න, රනිල් වික්‍රමසිංහට මොකවත් කරන්න හම්බ වෙන්නේ නෑ. නාම යෝජනා බාර ගන්නවා, ඡන්ද දිනේ තීන්දු කරනවා, ඡන්ද දිනේදී ඡන්දෙ තියෙනවා, රනිල් පරදිනවා, ගෙදර යනවා. ඕකයි වෙන්න තියෙන්නේ. වෙන වෙන්න මුකුත් නෑ මතක තබා ගන්න. දැන් බලන්න, අධිකරණයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අහනවා, එයාගේ ගෝලෙද්ද කොයිද දාලා අහනවා, එයාට පහද හයද කියලා. හැබැයි 2015 බලයට පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ හයක තිබුණු දුරකාලය පහට අඩු කරා. ඒ වෙලාවේ නීතිපතිතුමා තමයි වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමිනිසකාරතුමා නේද ජයන්ත ජයසූරිය මහත්තයා. ජයන්ත ජයසූරිය මහත්තයා ඒ වෙලාවේ 2019 අධිකරණයට ගිහිල්ලා කිව්වා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝරාගත්තේ අවුරුදු 6කට, එතුමට අවුරුදු 6ක ජනවරමක් තියෙනවා. ඉන්දා පහට අඩු කිරීම එතුමාට වළංගුනේ, පහට අඩු කිරීම වළංගු වෙන්නේ ඊට පස්සේන ජනාධිපතිවරුන්ට කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ගෝලයක් යවලා අහනවා, එයාට පහද හයද කියලා. මේ අධිකරණය මේ පිළිබඳව මීට කලින් අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඕගොල්ලෝ සැකයක් තියාගන්න එපා. ඊළඟ මම අහද ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කලබල වුණා. කලබල වෙලා කිව්වා, මේ කවුද ඒක දාලා තියෙන්නේ, මම නෙමෙයි. ඒකනේ දැන් එළියේ ඉන්න කාට හරි වෙන රුදාවක් තියෙනවද පහද හයද කියලා. පුටුවේ ඉන්න කෙනාට තමයි ඒක ඕනකම තිබෙන්නේ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති අනුගමනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසි දිනක මැතිවරණ කල් දමන්නේ නැති බව එම පක්ෂයේ සමාජිකයින් පවසනවා. මොනරාගල මහා ආසන සමුළුවට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල ආසන මහා සමුළුව පැවැත්වුණා. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකගේ මූලිකත්වයෙනුයි. සමහරුන්ට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ ජනාධිපතිවරණේ අවුරුදු 5ක් තියන්න ඕනේ 6ක් තියන්න ඕනේ කියලා. ඒ පිළිබඳ හොයන්න ඕන නම් කලින් හොයන්න තිබ්බා. ජනාධිපතිවරණයට දින නියම කිරීම පිළිබඳව මැතිවරණ කොමසාරාදිස්ත්‍ර බලය යන සතියක් තියලා බලනවා 5ද 6ද කියලා. එහෙම අයත් ඉන්නවා. එහෙනම් මහින්ද මහත්තයාගේ දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිසේත් මැතිවරණ කල් දාන්න ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරණය සඳහා මොන අපේක්ෂකෙක් ඉදිරිපත් කරත් අපි ඉදිරිපත් කරන්නේ මේ රට බෙදන්නේ නැති නායකයෙක්. මේ රටේ බෙදුම්වාදී නායපත්‍රයට අනුකූල නොවන නායකයෙක්. මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති නායකයෙක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය මීළඟ ජනාධිපතිවරයෙන් පසු
මේ රටේ යලි ස්ථාපිත කරනවා. දේශපාලනේ අපිට උගන්වලා නැහැ අපේ නායකයා. කෙටි වංගු හොයාගෙන වෙන වෙන අය කපලා වෙන වෙන අයගේ දේශපාලන ගමන් මඟ නතර කරන්න අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි මේ තරම් ආදරේ. එතුමාගේ ප්‍රතිපත්තියෙන් ගොඩනැගුණු මේ පක්ෂය දිය කරන්න කාටවත් බෑ. එන ජනාධිපතිවරණයද මහමැතිවරණයද අපේ හාමුදුරනේ පාදී සභා මැතිවරණය තිබිච්ච නැති. එහෙම නැත්තම් යහපාල නාණ්ඩුවෙන් කල්දිව පළාත් සභා මැතිවරණයද ඔය ඕන මැතිවරණයක් තියන්න. ඊළඟ ජයග්‍රහණයත් අති දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන මරමුණ අපි ලබා ගන්නවා. එජාපයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට අභියෝග කරන එකම පක්ෂය සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිල පවසනවා. ඒ ඊයේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් සර්ව ජනබලයේ උපාය මාර්ගික වැඩපිළිවෙලේ පළමු කෙටුම්පත ජනතා සංවාදයට ඉදිරිපත් කිරීම අද සිදු කෙරුණා. ඒ කොළඹදී අපි ඔක්කොම එකතු වෙමු, මේ සංවාදයට එකතු වෙමු. අපි ලබන 12 වෙනිදා සිට ලංකාවේ 14,030කට ආසන්න හැම ග්‍රාම සේවා වසභකටම පැමිණීමට බලාපොරොත්තු වෙනවා. සියලුම වෘත්තීන් වෘත්තිකයින් සමග අපි සංවාද කිරීමට බලාපොරොත්තු වෙනවා. මොනතරම් අන්තර්ජාතික කතා කිව්වත් අපිට වැඩක් නැහැ. ඒ වැඩපිළිවෙල තමයි මේ අද උපාය මාර්ග ප්‍රවේශයේ ඉලක්ක කරන්නේ. හැමෝටම ගෙදර මාසෙකට වැඩියෙන් කීයක් හරි එන ක්‍රමයක් අපි හදන්න ඕනේ. රටේ සම්පත වත්කම වැඩි වෙන ක්‍රමයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව අයිවාරුවට පමණක් සීමා වෙච්ච එකක්. එක්සත් ජාතික පක්ෂයේ තුල තමයි සජබ වැඩෙන්නේ. සජබ කතා කරන්නේ එජාපයේ ප්‍රතිපත්තිය. කෝට්ටුවට උපදෙලා තියෙන්නේ අද තනි മന്ത്രി ධූරයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියට යට වෙලා. කෝට්ටුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට පත් වෙලා තිබෙනවා. මාලිමාවට උපදෙලා තියෙන්නේ අද මාලිමාව සුරතල් වෙනවා එජාපයේත්. සමහරව අහන්න පුළුවන් නෑ එහෙම නෑනේ. මාලිමාවේ වේදිකාවේ එජාපයේ වඩිනවනේ. එහෙම තමයි. ආදරේ වැඩි වුණාමත් බලිනවා. ඉරිද සැමියාට බලින්නේ තරහක් නෙවෙයි ආදරේ වැඩි කමයි. එජාපයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට අභියෝග කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.